මියගිය අයෙකුගේ හත් දවසේ දාණය දිය යුත්තේ හත් දවසටමද නැතහොත් ඊට කලින් දීමෙන් මළගිය ප්‍රාණකාරයාට එම පින් අනුමෝදන් වේද සමහරු එම දිනේට දින දෙකක පෙර කරන නිසයි අසන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම මියගිය කෙනෙකුට අපි ධර්මයේ පෙන්වා දීලා තියෙන පිළිවෙලට පින් පිනක් කරගන්නවා අපි ඉස්සල්ලාම දානයක් දීලා පින් කරනවා ඒ කරපු පින මියගිය කෙනාට අපි අනුමෝදන් කරනවා ධර්මයේ තියෙන දේ මං කියන්නේ එතකොට මේ අනුමෝදන් කිරීමේදී එයා අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හිටියොත් ඒ පින එයාට අනුමෝදන් වෙනවා අනුමෝදන් වෙන්න බැරි තැනක හිටියොත් ඒක එයාට අනුමෝදන් වෙන්නේ නැහැ හරිද එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ ඒක කොයි කාලෙද කොතනකද කොයි දිනේකද අනුමෝදන් කළ යුතුයි කියලා සඳහන් කරන්නේ නැහැ වැදගත් වෙන්නේ ආ අනුමෝදන් වෙන්න පුළුවන් තැනක හිටියොත් අනුමෝදන් වෙනවා අනුමෝදන් වෙන්න බැරි තැනක හිටියොත් හත් දවසෙන් නෙමෙයි කොයි දවසෙන් දුන්නත් අනුමෝදන් වෙන්නේ නැහැ එයා දැන් තිරිසන් ලෝකෙ ගිහින් හිටියොත් අපි දෙන පින එයාට අනුමෝදන් වෙන්න බෑ එයා පින් ගන්න බැරි ප්‍රේත කොටසකට අයිතිලා හිටියොත් ඒත් අපි දෙන පින ගන්න බෑ එයා මනුස්ස ලෝකෙ ඇවිල්ලා හිටියොත් එයා මේක දන්නේ නැහැ මෙයාටත් මේ පින වැඩක් නැහැ එතකොට පරතත්වූප ජීවී කියන ප්‍රේත කොටසක් ඉන්නවා ඒ අයට මේ පින නනුන්ගේ යැපෙන පිරිසක් එතකොට ඒ අයට මේ පින උපකාර වෙනවා එතකොට ඒක දවස් 7කින් අනුමෝදන් කරා 3 මාසකින් අනුමෝදන් කරා තමන්ට හිතුන හිතුන වෙලාවට දන් දීලා අනුමෝදන් කරත් එයා අනුමෝදන් වෙනවා එතකොට අනුමෝදන් වෙන්න බැරි තැනක මියගිය ඥාතිය හිටියොත් අපි දෙන පින ගන්න ඕනතරම් මියගිය ඥාති ඉන්නවා ඕනතරම් ඉන්නවා අතීතේ මැරිච්චි මේ දරුවෝ දෙමව්පියෝ ඥාතීන් ඕනතරම් ඉන්නවා අපි මේ දානමේ පින ගන්න ඕනතරම් පිරිස ඉන්නයි පිනකට මොකක් බාධා වෙන්නේ එහෙම නැත්නම් ඒ පින කාටද තියෙන්නේ කරපු පිරිසට තියෙනවා දැන් හත් දවසේ 3 මාසේ කියන දේවල් අපි ඒව යම් කිසි රටාවකට හැදිලා තියෙන ඒ දවස් වලට දෙන්න ඉතින් සමහර විශේෂ හේතු නිසා දෙන්න බැරි වෙනවා එහෙම බැරි වුණා කියලා එක ගැටලුවක් නැහැ සමහර අය දවස් දෙකක පළාත්වල වුණා ඉතින් එක එක විදිහට කරනවා දැන් සමහර පළාත්වල සාංගික දාන දෙන්නේ නැති වෙලාවල් තියෙනවා උපාසක දාන දෙනවා එතකොට මේ ප්‍රේතය කියන උපාසක දානයක් දෙන්න කියලා ඒකට හේතුව තමයි මේ ප්‍රේතයන්ට සාංගික දානවල දෙන පින ගන්න බෑ පින ගන්න බෑ ඒක ඒක කියලා කියන්නේ යා ඒ සංඝයාට එක්ක මනුස්ස ලෝකෙදි ගරහලා එක්ක සංඝයාට අපහාස කරලා රහතන් වහන්සේට අපහාස කරලා ආර්ය උපවාද වගේ දේවල් වෙලා තියෙනවා එතකොට പ്രേත ලෝකීක පින් ගන්න පුළුවන් තැනක ඉපදුනත් අර සාංගික දානයක දෙන විශාල පිනක් එයාට අනුමෝදන් වෙන්නේ නැහැ එයාට මේ මොකද අර අකුසල කර්මයේ විසින් ඒක වහලා තියෙන්නේ ඒක දැන් අද්දෙක නෑ වගේ අද්දෙක නැතුවම අද්දෙකින් දෙයක් ගන්න බැහැ නේ ඊට පස්සේ අපි කොච්චර කියවට එයාට අද්දෙක නෑ නේ ඒ වගේ සාංගික දාන ගන්න බැරි වෙනවා ඒකයි දැන් බලන්න ඔය සංඝයාට සාංගික දේවල් සමග ඔට්ටු වීම සංඝයාට ගැරහීම ඔවා මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේට බලපාන අන්තිර පිනක්වත් ගන්න බැයි දැන් අපි හත් දවසේ 3 මාසේ දාන දීලා සංඝයාට දාන දීලා නනුමෝදන් කරන්නේ අන්තිමට මොකද වෙන්නේ ඒක ගන්නත් බැරි ඇයි එයාට සංඝයාගිරි පැහැදීමක් නැන්නේ බැන බැන අනින්නේ දෙන්න අර කර්මයේ විසින් යාට වහනවා ඊට පස්සේ ඒ ජීවිතේ අර පිනෙන් ලබන්න ඕන සැප ලැබෙන්නේ නැහැ ඊට පස්සේ හිත් දුක